සිංගප්පූරුවේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. මීට දවසකට දෙකකට විතර කලින් TikTok නිසා තරුණයෙක් අවුරුදු 17ක තරුණයෙක් මේ ලෝකෙින් සමුගත්තා කියන මේ ප්‍රවෘත්ති ඔයගොල්ලෝ හැමෝම අහලා ඇති. ඉතින් මෙතනදී ඇත්තටම මොනවා සිද්ධ වුණේ කියන එක තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒ අම්මා අඬ අඬ කතා කරන දේ තමයි සවිස්තරාත්මකව අපි මෙතනදී කතා කරන්න යන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ හැමෝම දන්නවා අපි අවයානස් වීඩියෝස් උඟක් කතා කරනවා. උදාහරණයකට මේ අසභ්‍ය චිත්‍රපට, ගේම්ස් අන්න ඒ වගේ TikTok පවා අපි කතා කරලා දෙනවා මීට කලින්. කාලෙකින් TikTok ගැන අපි කතා කරේ නැහැ. ඉතින් අද මේ හා සම්බන්ධ නැත්නම් අවයානස් එකත් එක්ක මේ සිද්ධිය ඇත්තටම මොනවාද වුණේ කියලා මුලදී අපි කතා කළා සවිස්තරාත්මකව. ඊට පස්සේ මේ හා සම්බන්ධ අවයානස් වීඩියෝ එකක් තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් සවිස්තරාත්මකව කතා කරමු මොකක්ද මේ ඇත්ත සිද්ධිය කියලා. www.singapore.com හරහා ඔයගොල්ලන්ට නොමිලේ වෙනදන් ඉඳා ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ සිංගප්පූරුවේ සමාජ මාධ්‍යාලයට එකතු වෙන්නත් පුළුවන්. ඉතින් අපේ සමාජ මාධ්‍යාලයට එකතු වෙන්න හුඟක් අප්ඩේට්ස් අපි ඉස්සරහට ගේන්න මේ දවස්වල පොඩි ඉන්ටර්වල් එකක් දීලා තිනවා පොඩි පොඩි වැඩ වගේ අකින්දා. හැබැයි ඉස්සරහට හොඳ හොඳ අප්ඩේට්ස් අපේ සමාජ මාධ්‍යාලය එහෙම නැත්නම් සිංගප්පූරුවේ සමාජ මාධ්‍යාලයේ හොඳ හොඳ අප්ඩේට්ස් ටිකක් අපි ඔයගොල්ලන්ට ගේන්න. හරි. මොහමඩ් අබ්දුල් ලතීෆ් කියන තරුණෙක් අවුරුදු 17ක තරුණෙක්. ජනවාරි 1 වෙනිදා ඔහු යනවා ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් ගිහිල්ලා ඊළඟ දවසේ ගෙදර ඇවිල්ලා ඊට පස්සේ ට්‍රිප් එක යනකොට වමනේ දැම්මා කියලා අම්මට ගිහිල්ලා කියලා දෙනවා තේකක් හදලා දෙන්න කියලා. තේක බීලා ඔහු නිදා ගන්නවා. නිදාගත්තට පස්සේ අම්මා ගෙදරින් පොඩ්ඩක් පිට වෙලා යනවා මොකක් හරි වැඩකට ඉස්කෝලේ යනවා කියලා තමයි කියන්නේ. කියන්නේ ළමයා කවුරු හරි ගන්න ඉස්කෝලේ යනවා කියලා තමයි අම්මා කියන්නේ. ඉතින් ගිහිල්ලා එනකොට ඔහු ඇහැරිලා ඉන්නේ. ඒ කියන්නේ ඔහුත් එක්කම හිටපොයි ඔහුත් එක්කම ඉන්න යාළුවෙක්. ඒ කියන්නේ අබ්දුල් ලතීෆ් එක්කම ඉන්න යාළුවෙක්. ඔහු නැගිටලා තේ ඊට පස්සේ මේගොල්ලෝ දෙන්න කතා කරගෙන ඉඳලා ඉතින් අම්මත් පාසල් වැඩ කටයුතු හැම දෙයක්ම ඉවර කරලා ආයේ ගෙදරට ඇවිල්ලා බලනකොට පුතා අබ්දුල් ලතීෆ් නැගිටලා ඉන්නේ. එතකොට අම්මා කියනවා ඔහුගේ අයියා කෙනෙක් පෑලියගොඩ වැඩ කරනවා. අබ්දුල් ලතීෆ් මේ නැති වුණ පුද්ගලයා නැත්තම් මේ නැති වුණ තරුණයාගේ අයියා කෙනෙක් පෑලියගොඩ වැඩ කරනවලු. ඉතින් අම්මා කියලා තියනවා කෑම ඔයලා තියෙන්නේ අයියට ගිහිල්ලා මේ කෑම එක දීලා එන්න පුළුවන්ද කියලා. එතකොට අබ්දුල් ලතීෆ් හරියම මං ගිහිල්ලා දීලා එන්නම් කියලා ඊට පස්සේ ඔහු සහ ඔහුගේ යාළුවෝ 3 දෙනෙක් එක්ක අයියාගේ වැඩපොළට ගිහිල්ලා ඒ කෑම එක දීලා එනකොට කවුරු හරි පිටිපස්සෙන් ඔළුවට ගැහුවා කියලාත් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම පිහියෙන් ඇනලා තියෙනවා කියලා. ඉතින් පිහියෙන් ඇනලා ඊට පස්සේ යාළු ඔක්කොමත් එක්ක තමයි ඉඳලා තියෙන්නේ. යාළු ඔක්කොම එක එක පැත්තට දුවලා තිනවා. කොහොම හරි ත්‍රිවිල් එකෙන් ආපු කට්ටියක් තමයි පිහියෙන් ඇනලා ඔළුවට ගහලා ඉස්සලාම ඔහු බිමට වැටිලා ඊට පස්සේ පිහියෙන් ඇනලා කියලා තමයි අම්මා අඬ අඬ කියන්නේ. ඉතින් මේකේ ඇත්ත හේතුව ගැන හොයලා බලනකොට හුඟක් ආටිකල්ස් වල තිබ්බ එක දෙයක් තමයි TikTok වීඩියෝ එකක් හින්දා තමයි මේ දේ සිද්ධ වුනේ කියලා. ඉතින් TikTok වීඩියෝ එකේ මොන හරි කාට හරි වැරද්දක් ඔහු කිව්වද කියන එක හරියටම දන්නේ නැහැ. තාම මේ හා සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. ඒ වගේම අම්මා කියන දේත් තමයි මීට කලින් ආදර සම්බන්ධතාවයක් තිබ්බා. ඒ ආදර සම්බන්ධතාවය නැති වුණා ඊට පස්සේ අම්මට මෑතකදී කිව්වලු තවත් ආදර සම්බන්ධතාවයක් ඔහු පටන් ගත්තා කියලා පානදුර කවුරු හරි ගෑනු ළමයෙක් එක්ක කියලා. එතකොට අම්මා අඬ අඬ කියලා දිනා ඔයාව කවුරු හරි මරණ හැටි මම හීනෙන් දැක්ක පුතේ වහාම මේ දේවල් නතර කරලා දාන්න මට පොඩි බයකුත් හිතෙනවා කියලා. එතකොට අබ්දුල් ලතීෆ් හිනා වෙලා කියලා දෙනවා නෑ එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මෙතනදී හුඟක් කට්ටිය කියන දේ තමයි මොකක් හරි TikTok වීඩියෝ එකක් හින්දා තමයි මේ දේ සිද්ධ වුණේ කියලා. ඉතින් වැඩිපුරම අපි TikTok වීඩියෝස් එහෙම බලනකොට TikTok කියන දේ හොඳ platform එකක් ඇත්තටම. උදාහරණයකට ලෝචි වගේ කට්ටිය, ලෝචනා ජයකොඩි වගේ කට්ටිය TikTok එකෙන් තමයි ඒගොල්ලෝ උඩට ආවේ. මේ වගේ හුඟක් කට්ටිය ඉන්නවා. කබීලාම් අපේ channel එකේ පවා කතා කරලා තියෙනවා. අද වෙනකොට කෝටි ප්‍රකෝටිපති. ඊට හේතුව ඔහු TikTok එකේ දාපු වීඩියෝස් තමයි. TikTok එකේ ලක්ෂ ගණන් කෝටි ගණන් හම්බ කරන්න පුළුවන් හොඳ platform එකක් තමයි. හැබැයි වැඩි වශයෙන්ම මම දැකපු දේ තමයි විශේෂයෙන් ලංකාව වගේ ගත්තම එක එක්කෙනාට බනිනවා. දැන් මෙයා එක්කෙනෙකුට බනිනවා ඊට පස්සේ එයා අනිත් එක්කෙනාට බනිනවා. මේ වගේ හුඟක් වීඩියෝස් අපි දැකලා තියෙනවා TikTok. හොඳ වීඩියෝස් හුඟක් තියෙන එක කියන්නේ රංගන හැකියාව, ගායන හැකියාව එළියට දාන හුඟක් තරුණ තරුණයෝ හුඟක් ඉන්නවා. ඒගොල්ලන්ට මම කිසිම වැරද්දක් කියන්නේ නැහැ. මොකද මේ ඩිජිටල් platform එක අපි හැමෝම භාවිත කරගන්න ඕනේ. මේ YouTube වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන්, මේ TikTok වෙන්න පුළුවන්.
හැමෝම භාවිතා කරන එකේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි ඕනම දෙයක් අනවශ්‍ය ලෙස භාවිතා කරොත් තමයි මේ වගේ ප්‍රතිවිපාක සිද්ධ වෙන්නේ. ඉතින් සමහර කට්ටිය කියනවා ඔහු කාට හරි අබ්දුල් ලතීෆ් කාට හරි TikTok එකේ බැනලා කියලා. ඊට පස්සේ ඔහු ආයෙමත් නැත්නම් ඒ බැනපු බැනු මහපු පුද්ගලයා ආයෙමත් අබ්දුල් ලතීෆ්ට බැනනා කියලා. ඊට පස්සේ ආයෙ ඔහු බැනන්න මේ වගේ සමහර කතා එක එක තැන්වල එක එක ආටිකල්ස් වල වාර්තා වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් නිසා සිද්ධ වුණාද කියන එක හරියටම දන්නේ නැහැ. ඉතින් අම්මා තව පැත්තකින් අඬ අඬ තව කතාවක් තියෙනවා. මේ ආදර සම්බන්ධතාවයක් තියෙනවා. අන්න ඒක හින්දා අම්මට ඇත්තටම හරියටම දන්නේ නැහැ මොනවද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මුගක් ආටිකල්ස් වල තමයි මේ TikTok වීඩියෝ කියන වැඩි වශයෙන්ම කතා කරලා තියෙන්නේ. හැබැයි අම්මා අඬ අඬ කියනවා මගේ පුතා දැන් මට අහිමි වුණා. එයාට අනිවාර්ය සාධාරණයක් ඉෂ්ට වෙයි. ඒක කිසිම කතා දෙකක් නැහැ. අනිවාර්යෙන් ඔහුව මරපු කට්ටිය නීතියේ රැහැනට හසු වෙනවාමයි. ඒකේ කතා දෙකක් නැහැ. ඉතින් දිගින් දිගටම මේ හා සම්බන්ධයෙන් පරීක්ෂණ පොලිසිය කරගෙන යනවා. ඉතින් කරගෙන යනකොට තමයි ඉස්සරහට තේරෙන්නේ ඇත්තටම අබ්දුල් ලතීෆ් මොහමඩ් අබ්දුල් ලතීෆ්ට මොනවාද සිද්ධ වුණේ කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ මේ වගේ ප්ලැට්ෆෝම් භාවිතා කරන්න අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ. අපෙන් පස්සේ එන ජෙනරේෂන් එක අනිවාර්යෙන් මේ වගේ ඔයගොල්ලෝ අටපහ රස්සාවට යන එක කිසිම වැරද්දක් නැහැ. අනිවාර්යෙන් අටපහ රස්සාවට යන්න ඕනේ. ඔයගොල්ලෝගේ අත්දැකීම් ගන්න ඕනේ. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි පාර්ට් ටයිම් ඔයගොල්ලෝ මොනවා හරි මේ වගේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් තියාගන්න, YouTube එකේ channel එකක් ඕපන් කරගන්න කිසිම වැරද්දක් නැහැ. Facebook එකේ fan page එකක් තියාගන්න, Instagram එකේ page එකක් තියාගන්න, එමණත TikTok account එකක් භාවිත කරන්න. ඒකෙන් ඔයගොල්ලෝ කුමන හෝ පැත්තකින් ඔයගොල්ලන්ට සල්ලි හම්බ කරගන්න පුළුවන් නම්, අතිරේක ආදායමක් ගන්න පුළුවන් නම් එහෙම අනිවාර්යෙන් ඒ ප්ලැට්ෆෝම් එක භාවිත කරගන්න. ඉස්සර වගේ නෙවෙයි. අපේ හැකියාවන් පෙන්වන්න දැන් ඕන තරම් ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඉස්සර තමයි කියන්නේ මම හොඳ නළුවෙක් වෙන්න ඕනේ කියලා හුඟක් TV ආයතනයන් වලට ගියා. හැබැයි මට හරි chance එකක් හම්බුනේ නැහැ. මට chance එකක් හම්බ වෙලා තිබ්බා නම් අද මම ලොකු නළුවෙක් නැත්තම් ප්‍රසිද්ධ නළුවෙක් මේ වගේ හුඟක් කට්ටිය ඉස්සර කතා කරලා දෙනවා. හැබැයි ඒ කතාව දැන් ඉන්න කාටවත් කතා කරන්න බෑ. ඊට හේතුව ඔයා නළුවෙක් නම් ඔයාගේ රංගන හැකියාව පෙන්වන්න ඕන තරම් ප්ලැට්ෆෝම්ස් තියෙනවා. YouTube එකේ වගේ හැකියාව පෙන්වන්න පුළුවන්, TikTok එකේ වගේ හැකියාව පෙන්වන්න පුළුවන්. ඒ වගේම ඔයා නර්තන ශිල්පියෙක් නම් ඒක ඔයාගේ dance එක පෙන්වන්න ඕන තරම් ප්ලැට්ෆෝම්ස් තියෙනවා. අන්න ඒ දේවල් හරියට භාවිතා කරගන්න කියලා තමයි මම මෙතනදී කියන්නේ. ඔයගොල්ලෝ රස්සාවකට යන ඒ ලෙවල් ඉවරනාට පස්සේ හොඳ ඩිග්‍රී එකක් කරන්න, ඩිග්‍රී එකක් කරන ගමන් ඔයගොල්ලෝ රස්සාවකට යන්න, ඒ රස්සාව කරන ගමන් මේ ප්ලැට්ෆෝම් එක මොකක් හරි එකක් පටන් ගන්න. ඒ කියන්නේ ඔයා උදේ රස්සාවට ගිහිල්ලා හවස වෙනවා. හවස ආවට පස්සේ YouTube එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. මොනවා හරි ඔයා දන්න එකක් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. දිගින් දිගටම මේ දේ කරගෙන යන්න. එහෙම නැත්තම් සතියේ දවස්වල බැරි නම් සති අන්තයේ සැටර්ඩේ සන්ඩේ ඔයගොල්ලන්ට නිවාඩු දවස් දෙකක් තියෙනවා නම් එහෙම ඒකෙදි මොනවා හරි TikTok එකේ වීඩියෝ එකක් දාන්න, Instagram එකේ මොකක් හරි post එකක් දාන්න, Facebook එකේ post එකක් දාන්න, YouTube එකේ වීඩියෝ එකක් දාන්න, මේ විදිහට ඔයගොල්ලන්ටම කියලා හොඳ ෆෑන්ස්ලා සෙට් එකක් ඔයගොල්ලෝ එකතු කරගත්තා කියලා කියන්නේ අද තියෙන කාලයත් එක්ක කීයක් හරි ඔයගොල්ලන්ට හම්බ කරගන්න පුළුවන් වෙයි. ඉතින් ලංකාවේ තියෙන මේ උද්දමනයත් එක්ක මේ ප්‍රශ්නත් එක්ක අපිට අතිරේක ආදායමක් අනිවාර්යෙන් ඕනේ. ඉතින් මේ digital platforms එහෙම භාවිතා කරගන්න කාටවත් මොකුත් කියන්න බෑ. හැබැයි හැම දෙයක්ම සීමාවක් ඇතුව තියාගන්න ඕනේ. එක එක්කෙනාට බැනලා views ගන්නයි, එක එක්කෙනාට එක එක දේවල් කියලා views ගන්නයි, gossip කතා කරලා views ගන්නයි. අබ්දුල් ලතීෆ්ට සිද්ධ වුණ දේ හෙට අපිටත් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ හේතුව හින්දා හරි දේ හරි විදියට කරලා ඔයගොල්ලන්ට කීයක් හරි හම්බ කරගන්න පුළුවන්, කිසිම වැරද්දක් නැහැ. ඉතින් මේ වගේ කියනවා කවුරු හරි ඇවිල්ලා මරනවා කියන එක නෙවෙයි. මොන හරි gossip කතා කරලා, මොන හරි කුණුහරප කතා කරලා, මොන හරි වැරදි කතා කරලා views ගත්තට ඒ channel එක, ඒක channel එකක් වෙන්න පුළුවන්, TikTok account එකක් වෙන්න පුළුවන්, Facebook fan page එකක් වෙන්න පුළුවන්, වැඩි කාලයක් තියෙන්නේ නැහැ. අනිවාර්යෙන් report වදිනවා. report වදලා අනිවාර්යෙන් Facebook එකේ වෙන්න පුළුවන්, YouTube එකේ වෙන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ඒ channel එක fan page එක අනිවාර්යෙන් block කරලාම දානවා. අන්න ඒ හේතුව හින්දා හරිද ඔයගොල්ලෝ මොනවා හරි දෙයක් දන්නවා නම් එහෙම ඒ දන්න දේ ඔයගොල්ලෝ නිකන් video එකක් හැටියට හදලා දාන්න. එච්චරයි කරන්න තියෙන්නේ. දිගින් දිගටම කරගෙන යන්න, හරි දේ හරි විදියට කරන්න. එක එක්කිනාට බැනලා කරලා කිසිම දෙයක් කරන්න යන්න එපා. හරි දේ හරි විදියට කරා නම් එහෙම අනිවාර්යෙන් මම කියන්නේ, මට තියෙන අත්දැකීම් එක්ක කියන්නේ, අනිවාර්යෙන් ඔයගොල්ලන්ට කීයක් හරි අතිරේක හම්බ කරගන්න පුළුවන් වෙයි. ඉතින් මොහමඩ් අබ්දුල් ලතීෆ් සහෝදරයාට නිවන් සුව, අපි ප්‍රාසිංහ පවුලේ හැමෝම නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වගේ විපතක් කාටත් සිදු නොවේවා කියලත් අපි ප්‍රාර්ථනා කරමු. මොකද ඉතාමත් කුඩා වයසක, ඔහුට වයස 17ක් කියන්නේ මහ ලොකු වයසක් නෙවෙයි. ජීවිතේ තාම ඔහු දැකලවත් නැහැ. හැබැයි අවාසනාවට
හොට මේ ලෝකෙන් සමු ගන්න සිද්ධ වුණා කුමන හෝ හේතුවක් උඩ හේතුව වැඩක් නැහැ ඉතින් මම කියන දේ හරි දේ හරි විදියට කරගෙන යන්න අනිවාර්යෙන් ජීවිතේ ජය ගන්න පුළුවන් කියලා ඉතින් මේ පණිවිඩයත් එක්ක මේ වීඩියෝ එක ඉවර කරගන්නම් ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න මේ වගේ හොඳ හොඳ වෙනස් විදිය වීඩියෝස් අරගෙන අපි ඉස්සරහටත් එනවා ඒකෙන් යහපත දෙන bell icon එකක් click කරන්න www.singapore.com හරහා ගොනුට මෙලේ වැඩ දැන් ඉඳා ගන්නත් පුළුවන් ඒ වගේම අපි සිංගප්පූරුවේ සමාජ මාධ්‍ය ජාලයට එකතු වෙන්නත් පුළුවන් සුබ දවසක්